यमपुरुषापि च तङ्पठिता उगमुखे च पातेयं पातेयम्पि च तेन विज्यते दङ् उपसि වීගිය ඉඳුණු කොලයකන් ලිසිනුයි යම පල්ලෝද ඔබවිත සි්ටිතින්මය ළඟටඉදින් පිරිහින දොරොටුවෙහි සිටින්න ඔබහට කිසිදු පිටටන් දකින්නට නම් නොලෙබී සෝකරෝ හිදීපමත්තනෝ කිපිපංවායම පන්ඩිතෝ භව නිඩන්ත මලෝ අනංගනෝ දිබ්බං අරය භූමිමිසිි ඔහු තමාහට නම් පිහිට සැලසිය යුතුමය වැයම් කරන් වහ වහ නොුවන ඇතියෙක් වනු ඇත. ලෙසින්මල්ල පැහැරකොට වහාපිරිසිදුවනුමෙන දිවෙ කාරය භූමියට පෙමිණන්නට සිත නුමෙන උපනීතව

මහලුව වීඇත මරුමුවට පෙමිණත දිවිය හා මරුර අතර වැඩිකාලක් ගෙව්මට නැත පිහිටට ගත්තු කිසිවක් ඔබතුොළ පන්නට නැත සූකරරෝ හිඩීපමත්මතනෝ කිප්පංවායම පනුන්ඩිතෝ බව නිද්ධන්ත මලෝ අනඟගනෝ නැපුන ජාතිජරල් උපේහිි ඔහු තමාහටනම් පිහිට සැලසිය යුතුමය වැෑයම් කරනුවහාවාහ නොුවන ඇතිකින් වනු ඇත කෙල්ලෙසින් මල්ලැබැහැරෙකොට වහා පිරිසිදුවනුමන උපපත මරනෙට යලීයලෙයි පැමිණීමගන් නොගලෙමෙන ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ ලෝකෙට කලාාතුරකින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා සධර්මය දේශනා කරද්දේ. මේ ලෝකෙ පිින්වන්ත මිනිස්සු. ඒවගේම පිින්වන්ත දෙවිවරු බුදුරජාණන් වහන්සේ කෙරහි සිත පාදෝ ගන්නවා. අංගේ බුද විය, ුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවනය කරලා ඒ ධර්මයටත් සිත පහදෝ ගන්නවා. ස්්‍රාවක සගරත්නය කෙරෙහිත් සිත පහදෝගෙන තමාගේ ජීවිතයට එහපත සකස් කර ගන්නවා. ඒ උදවිට ඒ පින්වන්ත මිනිසුන්ට පිින්වන්ත දෙවියන්ට අවස්ථාව ලැබෙනවා එයගේ ජීවිතයේ මේ ජීවිතය සූපත් කර ගන්න. ඒවගේම මරණින් පස්සේ සුගතිගාමී ජීවිත ලබන්නත්. දවිට අවස්ථාව ලැබෙනවා. ඒවිත රක්නෙවෙේ ඒ අයට අවස්ථාව ලැබෙනුවා සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ දීර්ග බිහිසුණු සසර ගමනින් එතර වෙන්නටත්. සමහර උදවිය බුදුරජාණන් වහන්සේ මොුණ ගැහුනත් බුදුරජාණන් වහන්සගේ සද්ධර්මය ශ්‍රවනය කළත් ඔවුන්ට සිත පහදෝගන්න අවස්ථාව ලැබෙනි නෑ. ඒ උදවිට මේ ජීවිතය සාර්ථකරගන්න අවස්ථාව ලැබෙන නැහ. උදවයට ධර්මය උපකාරෙන් පරලෝ ජීවිතය සූපත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. එ නිසා මරණින් පස්සේ ඒ උදවිය. එක්කෝ සතරපායි නිරේ වැටිලා සෝක කරනවා. එහෙම නැත්තං ප්‍රේත ලෝකයේ දුක් විඳෙනවා. ඒ මත් නැත්තං තිරිසන් ලෝක අමනුශ්‍ය ලෝකයක වැටිල ජීවිත දුක භුක්තිවිඳෙනවා. සමහර උදවිය මේ ජීවිතයේ, බොහෝ කාමයන්න එක්ක ජීවත්තලා එක යන්නේ ගෙවල් දොරුවල් හදමින් අඹුදරුවන් පෝෂණය කරමින් නොයෙක් මේ රූප සබ්ද ගන්ධ රස පහස්සොයමින් මේ ජීවිතය ගත කරනවා නමුත් බුදුරජාණන් වහන්සේ ධර්මය ශ්‍රවණය කරද්ද ආං අයට ජීවිතය අවසාන බාගිදි හරි අවස්ථාව ලැබෙනවා සිත පහද ගන්න එ උදවිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට පුරුදු කරගන්නවා. ුදවයටත් පින්මන්ත උදධවියට අවස්ථාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිහිට පිළසරණ ලබන්න ඉතිං අද අපි ඉගෙන ගන්නේ විස්තරාර්ථ උතුම් දහම පදේ එන මලවර්ගයට අයිති කොටසහේන ගාථරත්නයන්ට අදාළෝ ඒ ලස්සන කතාපුුවත් අතරින් එක්තර කතාපුුවතක් ඒ කාලෙ අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය සැවැත්මරට ජේතවන රාමේ. ඒ ජීතවනරාමි අවට පුද්ගලි හිටියා ය ජීවත් වනේ ගවඝාතනය කරමින්. ඔහට තිබන ගාතකාගාරයක් ඔුගේ රැකයාාවනේ ගවයන් මරා මස් විකිනීම. ඉතිං එක දවසක් ඔහු ගවේ ඝාතනය කලා ඝාතනය කරලා ඒ මස් සියල්ල මිදා විකුණුණා. එයාගේ කොටස එයාගේ ආහාරය පිණිසි පැවති කොටස එයා එයාගේ බිරින්දට ගි හිදුුන්න මේකමගේ ආහාරය පිණි සකස් කරන්න කියලා. ඉතිං මේ විදිහට හැමදාම ඔහු ජීවත් වනේ ගවයන් මරමින් ඒ මස්විකුණමින් ඒවා තමුණත් අනුබහු කරමින් ඔය විදිහට තමයි ජීවත්ව වනේ ඉතින් යාගේ රස්සාාව අවුරුදු පණහ පුරාවට ඔය විදිහට ජීවත් වුණා. එතකොටඒ පනස් අවුරුද්ධ පුරාවට හොයි තරං අකුසලයක් පෞුරැසක් යාගේ ජීවිතට එකතු නැද්ද. ඉතිං ඔය විදිහට එදා ඇබිරිඳට ඒ මස් කොටස් භාරදීලමයානාන ගිය. නාන ගිහාම මස් හොයාගෙන ඔහුගේ හිතවතික් අව ගෙදරට ඇවිත් කිය නොබිරිඳට අනි අපේ ගෙදරට මේ මුත්තක් විත් නොව ශේෂ මුත්තෙක් ඔහොට අපි හොඳට සංග්‍රහ කරන්න ඕනේ. ඒ නිසා අපට මස්ටිකක් ඕනි කියලා කිව. ඊට පස්ස මේ බිරිඳ කියනවා අදනන් කොහොමටවත් දෙන්න හැටියක් නෑ තිබුණ මස්ටික ඉවරුණා කියලා. ඊට පස්ස මේ පුද්ගලයා කියනවා එහනම් ඔබේ නිවසේ පරිබෝජිනයටට තියෙන කොටසකරයට දෙන්න කියලා. ඊට පස්ස කියනවා මේ බිරිද එහෙමනං කරන්න කියටවත් විදිහක් නැහැ මොකද අපේස්වාමය ොඩක්. සැර පරස කෙනෙක් ම ටික දුන්නොත්ම මට ගොඩක් දොස් කියයි මට සමහරවිට ගොටිකන්නත් වේ කියල කිවා ඊට පස්ස මෙහෙම කියදද මේ පුද්ගලයා කියනවා එහෙම කියන්නන්නපා මට අමුත්තාට හොඳට සංග්‍රහ කරන්න ඕනේ කියලා මේ කාන්තාව මේ මස් නොදෙද්දිම බලයමු වගේ මටි හරගෙන යනෝ ඊට පස්සේ අර ගවගාතකයා හොඳට නාලාහම ගෙදරෑවිල්ලාඒ කන්න බලද්ද බිරිඳ ගෙනක් දෙනවා එලොවුලුයි බතුවයි සහිත තමන්ගේ බත්වයන්ජන බත්වේල ගෙනක් දෙනවා. ඊරි පස්සෙ මේ ගවකාතකයනවා අද බස් නැද්ද කලා. මේ කාන්තාව කියනවා හරි වැඩේ අද ඔබේ හිීත ප්‍රතික්කාව මස් හොයාගෙන ඉතින් මං මස් නෑය කියදදිම තිබුණු මස්ටි හරගෙන ගියා එනිසාද මස් නය කළකවා. ඊරි පස්ෙ මේ යාට ගොඩක් තරා ගියා. අඒ මන්ගේ බත්තිකත් පස්සට කරලා තරහෙම නැගිට්ට. නැගිටලා අ ගවයන් මරන්න ගන්න තිවුණු ආවිදය පිහි අතර ගත්තා අර්ගෙන ගියා පිළිකන්නට. ගිහෙල්ල ඒ පිළිකන්නේ ගැටගහල තිබුණා මේ ගැටකාල හිටිය ගවේ. ඒ ගවයාගේ කටට අතදාලා කටමයත් කරලා දිවල්ල ගත්තා. දිවාල්ලගෙන අර තිවුණු පිහියෙන් කැත්තවගේ පිහියෙන් අර දිව ඇදල කෙපවා. අරගෙනාව ඇවිල්ලා අර ලිපේ ගිනි අගුරු ගොඩේ දාලා පුළුස්සල ලුණු ඉහලා අරගෙන ගියා තමන්ගේ බත්පතේ තියාගෙන දැන් බත් කනලා ඇස වුණා. ඊට පස්සේ බලන්න මේ කර්ම විපාක කොච්චර මේ තමාගේ පිටිපස්සෙන් ඇවිල්ලා තමාන්ට විපාක දෙනවද කියලා මෙවා මේ අරමා සුත් එක්ක බත් කටක් අරගෙන කටේතියාගත්තා විතරයි. ඔහුගේ දිව ගැලවෙලා අරබත් පතට වැටුණා. බලන්න මේ දෙෙට්ටදාම වේදනය විදිහටම ඔහුගේ කර්මය ඔහුට විපාක දුන්නයි ජීවිතය. ඊට පස්සේ දැමයාට කතා කරන්න බැහැදිව නෑනේ. මෙයා බොහොම යටිගිරෙන් විලාප දෙන්න ගත්තා. ඒවගේම මේ අධධකත් කකුල් දෙකත්. බිමටතියාගෙන ගවයෙක් වගේ මුළුගේ පුරාම්්දුවන්න පටන් ගත්තා කෑමර දෙදී. ඊට පස්සේ, මේ බේරෙන්ද කියනවා තමන්ග සිංගිති පුතාලඟට අර්ගෙන බලන්න පුතේ මේ පෞ්කරපුෞද්ධවිය මේ ජීවිතය මිදක් පිඳරි ැටි බලන්න.ඒ නිසා ඔබනං කවදාවත් මේ වගේ පෞකමකට සම්බන්ධ වෙන්න එපා. ඔබ මේ වගේ රස්සාාවක් කවදාවත් කරන්න කැමති වෙන්න එපා. ඒ නිසා පුතේ මේ ගෙදරිින් ඔබ පලායන්න. ගිහින් හොඳයට අධ්‍යාපන කටයුතු හදාරල ොඳ සස් රැකියාවක් කරගන ජීවත්තවෙෙන්න්න. ආයෙත්නම් මේ පැත්ත පලාතරවත් එන්න බා කෙලහිට තමන්ගේ සිගිති පුතාව ගෙදරින් පිටමං කළලා. ඉතිං අර ගවගාතකයා බොහෝම දුක්වේදනාවන් විඳලා මරණයට පත්වනා. මරණයට පත්වලා ඔහු අර පනසෞෘද්දක් පුරාවට රැස් කරන ලද පෞව්වලවිපාකෙන් අවේජමහන් අරග වැටුණා. ඒවගේ මර කනුවයේ බැඳලා හිටපු අරද්දිවසිදීගිය ඒ ගවයත් මරණයට පත්වුණා. ඉතිං මේ දරවා ගැලක් පස්සෙ වැටිලා බොහෝ ඇතට ගියා ගිහිල්ල තක්ෂිලාවේ තක්සෙලාවේ ආචාර්වරයා මුණගැහිල ඒ ආචාරිවරයාකිඒ තක්ෂිලාවේ අධ්‍යාපනය හදාරන්න පටන් ගත්තා ඉතිං මේ දරුව ගොඩා කැමැටටං ආසාාවෙන් උනන්දුවෙන් තමන්ගගේ සිල්ප්‍ර ශාස්්‍ර හදාාරනවා මොහු ගොඩාත් දක්ස වනාා රන් කටයුතු එකනේ රත්තරං වැඩ කැටයම් කරන්න ඒ රත්තරංගලි නිර්මාණ කරලා තමංගි කුසලතාදවුණු කරගත්තා. ඉතිං මෙයාගේ අධ්‍යාපන කටයුතු හොඳට ප්‍රගුණු දෞසක ඇදුුරතුමා ළඟටඇවිල්ලා රන් කැබැල්ලක් දේල කියයනවා පින්වත්පුතා මට මේ රන් කැබැල්ලෙෙන් ලස්වන නිර්මාණයක් කරලා දෙන්න කෙලකිවා. තින් මේ දරුවත් දැන් හොඳට ශිල්ප ශාත්‍ර පුෘරදුතු කරලානින්නේ හොඳට තමන්ගේ සිල්ප ශාස්්‍ර අ පුරුදු කරගත දේවල්ලු පයෝගින් ලස්සන නිර්මාණයක් කළ නිර්මාණයක් කලාම මේ අධුරතුමා ගොඩාක් සතුටනා ඔ බහරි දක්ෂ කෙනෙක්නේද ඔබ ගොඩාක් හොඳින් මේ සිල්ප ශාත්‍ර ඉගෙන ගත්තනයද කල සතුටනා සතුටලා කියනවා ඔබට දැන් ඕනම තැනක ගිහින් රස්සාවක් කොයගන්න දැන් හැකිියාවවතේ. නමුත් ඔබ කොහහිවත්යම් නො නෑ ඔබ මාලඟ ඉන්න. මාගේ නිවස්සේ හිමිකරුවා වෙන්න. ඔබට මාගේ දියනියමා අවාකර දෙන්න කිය කිවා. ඉතිං මේ දරුවත් ඒකයපුයිදිහටම ඒ ඇදුුරුතුමාගේ දියනිියයා අවාහ කරගෙන හොඳින් සුවසේ රැකියාවක් සයාගෙන කරමින් ජීවත්තමින් ඒ ප්‍රදේශයේ ජීවත් වනාා. කලක් යනකොට මේ පුතාට ඒවගේ මේ බිරිදට දරුවන් නිපදුුණ. ඉටි පස්සමි පුතාක් කල්පනා කරනවා මං ඉපදුනු මගේ උපන්බෙමට ගියොත්ම හොඳදයි. කියලා ඒගැන සැවැත්නුවරට පිටත්තුලාවා. ඇවිල්ල ඒ සැවැත්නුවර ගයක් දොරක් හදාගෙන ජීවත් වනාා. මෙ අටුවමනාවුණා බුදුරජාන් වහසේ මුුණගැන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න ඕන වඋුණා. ඒවගේම බුදුරජාණන් වහන්සේ උද්දෙසා. දුජාන්හසගේ ්‍රාවක සංරත්නය උදෙසා ධනදී පෙන් රැස් කරන්න මෙයාට ඕන වුනා ඒ වගේම සීලා දීගුණ ධර්ම දෙවුණු කරන්න බණභාවනාව දෙවුණ කරලා ධර්මය හැසිරෙන්න්න මෙයාට උමන වුණා. ඉතිං ඒ වගේම සැවැත්නවට ටඇවිත් මේ දරවා ඉතා සුවසේ ධර්මය හැසිරමින් ජීවත් වනාා දන් පැන්පුදමින් සිල්ගුණ ධර්ම්රැකිමින් ජීවත් වුණා. කලකයනකොට මෙයාට කල්පනාවන මගේ ඇදුරතුමා ඒකයන බිරඳගේ ඔහු මේ ජීවිතයේදී යම්තාක් උසල්දහම් රැස් කළ බවක්නාම දන්න නෑනෙ. එනිසා ඒ තාත්තාට උපකාරයක්ම කළ යුතුයි නේද කළහිතලා එක දවසක් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංගරාත්නයට ධානයක් ලැසි කළ ලැසි කරලා ඒ තාත්තව ගෙන්න්න ගත් අගෙදරට ගන්නගෙන ඒ නිවසේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුක මහා සංගරත්නයට දැන් පෙන් පුදුව පුදල මේ පුතා බුදුරජාණන් වහන්සේකින් ඉල්ලා සිටනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ මගේ ආචාරිවරයා මාගේ බිරිඳකි පියානන් ඔහුට මේ ජීවිතේ කුසල් දහම් ගැන කියා දෙන්න ඕනෑ. ඒවගේම මේ පින පවගැන කියා දෙන්න ඕනේ. ඒවගේ ඔහුගේ ජීවිතට යහබත පිණිස පවතින දෙයක් මා කරලා දෙන්න ඕනෙ කෙලා හිතල තමයි මේ ධනය ම සූදානම් කළේ. එ ස්වාමීනි භාගිතුන් වහන්සේ ඕට යහපත පිණිස පවතින අනුශාසනාවක් කරන සේක්වා කියලා භාගිතුන් වහන්සේට ඇලුවුම කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුව මේ වයිසයිදැක් බොහෝම වයිසට ගිය මේ උපාසක ගේ ජීවිතයට ඇත්තටම රැස්කර ගත්තා උපිනක් නෑ. බුදුරජාණන් වහන්සේ ඉතාම මදුරුම අනෝ හරස්ුරයෙන් මේ උතුම් ගාතාරත්නයන් දේශනා කළා මෙ මේ විදිහට ඒ ගාතාවන් හිතේරුම අපට දැකගන්න පුළුවන්. මේ ඔබේ ජීවිත පින්වත් උපාසකය හරියට ගාහක ඉදිී වැට නාසන්න කොලයක් වගේ. පින්වත් උපාසකය ඔබේ ඔබ ඉන්නේ මරනාසන්නම හොතේ ඔබ නෙරට වැට නාසන්නයි. ඔබට ඊගාවිජීවිතයට ඔබ ගෙනියන්න යම පල්ලන්න නැවිත්තෙන්නේ. ඒවගේම පවත් උපාස පිරිහි යන ජීවිතේ ඔබ දොරටුවේ පසුවින කෙනෙක්. ඔබට ජීවිතයට පිහිට පිණිස පෞතින දෙයක් නම් රැස්කරගෙන ඇති බවක් මට පෙන්ෙන්න නෑ කෙල බුදුරජාණන් වහන්ස දේශනා කලා. එහෙම දේශනා කරලා භාග්‍යතුන් වහසී මහා කරුණාවෙන් මේ උපින්වත් උපාසකට යාපත පිණිස පවතින මෙන්න මේ විධිය අර්ථය සහිත ගාතාවක් දේශනා කලා. පින්වත් උපාසකය තමාට තමා පිහිට පිරිිස සලසාගන්න පින්වත්තුපාසකය නොුවනැතියෙක් වෙන්න වැයම් කරන්න. පින්න්නත්තුපාසක කෙලෙස්මල බැහැර කරලා පිරිසුදු ජීවිතයකට උරුහමකම් කියන්න වහෙසගන්නම. පින්න්නත්තුපාසක දිවියවූ ආර්භූමියයට පැමිණන්න වහසවෙන්න කලදේශනා කලා. ඉතිං මේ ඇදුරුතුමාට ඒයන්න අරපුතාගේ මා මණ්ඩිය. ඕහට පිනක් තිබුණා භාග්‍යතුන් වහන්සිකිිමි උතුම් ධර්මයට සිත පහදව ගන්න ඉතින් මේ පින්වත්තු පාසක හොඳට සිත පහදවගන නුවනිින් බිමසුවා ඇත්තට මමාමාගේ ජීවිතයේ පින්රැස් කළේ නෑනේද. මංමගේ ජීවිතයට යහපත්ත පිණිසු පෞතින කොසලයක් දියවුණු කරගන්න වෙහසුනේ නැහැනේද මමමුළු ජීවිතයේම ගත කළේ අමු දොරුවන් පෝෂණය කරන්න ගෙවල් දොරවල් හදන්න. ඒ වගේ නොයෙක් මේ කාම සම්පත් හොයමින්නේද වාමගේ ජීවිති ගත කළේ මට පරලෝ යහපත පිණිස පෞතින දෙයක් මාර්රැස් කරගත්තේ නැහැනේද. ඇතවසේම මාදැංඉින්නේ මේ ගහක ඉදිී වැටෙන් ලංවුණු කොලයක් වගේ. ඒවගේම මාදැංඉන්නේ මරණාසන්න මොහොතේ මරණයේ පිරහුණු දුරක්්ටු අල්බියස නේද මායිඉන්නේ මංගෙනියන් යම පල්ලු ඇවිත්තිින්නවොනේද. ඔහු කල්පනා කරනවා. ඒ නිසා, මට පිහිට පිස් පෞවතින දෙයක් මා හැස් කර ගත්ත යුතුයි. කියලා හුම උතුම් සධ්ධාර්ම හිට සිත පහදෝ ගත්තා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔහු සිත පහාදෝ ගත්තා ඔහු ට අවස්ථාව ලැබුණ ඒ වැඩහිට ස්්‍රාාවෝක සංගරත්නය කෙරෙහි ශීත පහාදෝ ගන්නන්න. ඔහු නුවනින් විමසස්වා ඇත්ත වසේෙම මා කුසාල්ද හම්දදිිය වුණු කරගන්නව නැනේද. මා මට යහපත පිස් පෞවතිනද කරගත යුත්තේ ම විසින්මනේද කියෙලහ කල්පනනා කරගන. හොදි මේ ධර්ම මනසිකාරය යෙදනකොට ඔහුගේ සිත සමාධිගත වුණ ඇත්තට මොහොට පුළුවන් වුණා අවිද්‍යා මලකඩ රහිත වූ එවතුම් පළමෝන මාර්ග පලවූ සෝතාහපන්න පලේ පවා සාක්ෂාත් කරන්නේ මොහොතේ හට හැකියාව ලැබුණ. ඉතිං මේ පින්වත් තාත්තා පින්වත් උපාසක ආචාරිවරයා. මේ පුතාලංග සැවැත්නුවරම වාසේ කරමින් බුදුරජාණන් වහන්ේ ප්‍රධාන මහා සංගරත්න පින්ඩුසිංගා වඩි දිදධන් පැෙන් පූජ කරනවා දැන් ඒවගේම ප්‍රාණගාතෙන් වැලකිලා සොතුන් මැරීමෙන් වැලකිලා සොරකමින් වැලකිලා ඒවගේම වැරදිකාම සේවනින් වැලකිලා බොරුවෙන් මත් පැනින් වැලකිලා දැන් සිල් වත්ජීවිතයක්ය වෙනනවා බුදුරජාණන් වහන්සේ වදාාරන සද්ධර්මයත්‍රවනය කරනවා ඔය විදිහට කාලයේ ගත කරගෙන පින් රැස් කරගෙන ඉන්නකොට දවස මේ පුතාට හිතුුණා නැවතවර මාමී නිවසේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සංගරත්නයට ධානයක් සූදානම් කරන්න ඕනෑ. කියලා හිතලා බුදුරජාණන් වහන්සට ඇරයුම් කළා සාමීනී හෙට දවසේ මාගේ නිවසේ දන් පැන් පිළිගන්නසේක්වා කියලා ගෙදරැවිත් දන් පැන් සූදානම් කළා. එදත් භාග්‍යතුන් වහන්සේට මේ පුතා ඉල්ල සිටිය. වාම මාගේ ආචාර්වරයාට යහපත පිණිස පවතින ධර්මයක් දේශනා කරන්න කියලා. එදත් බුදුරජාණන් වහන්සේ මේ පින්වත් උපාසක කිසිට බැලවා. දැන් ඔහු ධර්මයෙන් දුණු වෙලාඉන්න කෙනෙක්. ඔහු මාර්ග පල ලාබී කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් උපාසක ඔබ දැන් මරණයට ලංවී සිටින කෙනෙක්. ඒවගේම ඔබට තවජීවත්වෙන්න බොහෝ කාලයක් නෑ පින්වත් උපසකය. තමාගේ පිහිට සල සාගතවිත්තේ තමාවිසින්ම තමයි පින්වත්තු පාසකය නුව නැතියෙක් වෙන්න වැෑයම් කළ යුත්තේ තමා විසින්මයි පින්වත්තු පාසකය කෙලෙස් මල බැහැර කරලා පිරිසුදු ජීවිතය උරුමකම් කියන්න වෙහෙසි යුත්තේ තමා විසින්මයි පෙන්වත්තු පාසකය ආයත් ආයත් නම් මේ මනුසුලෝකයේ ඒවගේ මේ සංසාරය උපතක් කරා යන්න සුදුස්සෙක් වෙන්නේ පින්වොත්තු පාසගේ මේ සසරගමනින් එතරවැන්න වූ ප්‍රතිපදාවට පිවිසන්න කියලා. භාගගිතුන් වහන්සේ තමන් වහන්සේගේ පරම ගම්බීර වූ බ්‍රහ්මක් සවරයාව්දි කරලා. ඒ පින්වොත්තු පාසක ප්‍රධාන පිරිසිට දහම් කතාව වදාලා. ඉතිං මේ පින්වත් උපාසක ඉතාම හොඳින් සිත පහදෝයාගෙන. ඉතාමත් ස්්‍රද්ධාව මුලටරගෙන ධර්මේශවනය කලා ඒ ධර්මේශවනය කරලා. මන්ගේ සිත පහදවාගෙන දානාදී වසයෙන් පින්ද්‍රැස් කර ගත්තු මේ පින් උපහසකට අවස්ථාව ලැබෙනවා ඒ මොහු තේම අනාගාමී පලය සාක්ෂාත් කරන්න. ඉතිං ඒ නිසා ඔහුගේ ජීවිතය නැවත ආයත් මේ කාමලෝකයට නොයනු ස්ොභාවයට පත්වනා මේ සංසාරගමනේ නැවත වරක් සසරේ යන කෙනෙක් බෞට පත්තුනේ නැහැ. ඕහ සියලු දුකින් නිදහස් වන්නවූ. උතුදු මාර්ග පල ලබා ගත්තා. ඔහට තවඇත්තේ අනාගාමී පලයෙන් අරහත්තය දක්වා තමන්ගේ දහර්මාර්ග දියුණු කරගැනීම පමණයි. ඉතින් මේ වගේ උදාරෝ ජීවිතයකට ඔහට උරුමකම් කියන්න අවස්ථාව ලැබුණේ ඕහගේ ජීවිතය අවසානමහොතේ. ඔහු ජීවිතේ බොහෝ පිංකරගත්තු කෙනෙක් නෙවෙයි නමුත් ඔහු සසරේරැස් කළ පින. හුටපකාරවුණා ඔහුගේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අවදිවෙලා ඔහුගේ ජීවිතයට යයාාපත සලසුනා. ඔහුගේ ජීවිතට යාපත සලසුනේ ඔහුට සැබෑම කලයානමිත්‍රයෙක්මුණ ගැසනු නිසා ඒ තමයි ඔහුගේ දියනිය විවාහකරදුන්. තමාගේ බෑනා බවට පත්තුූ තමාගේම ශිෂ්‍යතනතුරේ සිටි ඒපුතා ඉතිං ඒ පුතා තමා තිබුණු තමාට පිහිටා තිබුණු තමාගේ ශ්‍රද්ධාව මුොල් කරගෙන තමාගේ අතීත ස්වභාාවයන් තේරුන් අරගෙන. එකයන්නේ තමාගේ පියා බොහෝ පව් කරගෙන විශාල කරදරයක වැටුණු දෙයින් පාඩමක් ඉගෙනගෙන. ඒ වගේම තමගේ මැයිනියන්ගේ අවවාදේ පිළිගෙන ඉතාම හොඳින් මේ ල් ප ශාස්ත්‍ර ඉගෙනගෙන යහපත් පුරසෙ පුරවැසයෙක් බවට පත් වනා. ඒවගේම ඔහුට අවස්ථාව ලැබුණ බුදුරජාණන් වහන්සේ කරේ සිට පහදෝගන්න. ධර්මේශ්‍රවනය කරලායි ධර්මාර්ගි දියුණු කරගන්නත් ඔහට අවස්ථාව ලැබුණ ඒවගේම සිත දියුණු කරගන්නාවූ ඒ ප්‍රඥාවදියුණු කරගන්නත් හට අවස්ථාව ලැබුණ සීලවන්තකිෙනෙක් හැටියට දානාාදීවසෙන් පෙන් රැස්කරගෙන තමාගේ ජීවිතර යහාපත සකස් කරගත්තා ඒවගේම තමගේ ආචාරවරයට ඒක ඇන තමාගේ ඥාතියා තමාගේ බිරිඳකි පියානන්ට යහපත සකස්කර දෙන්නත් ඒ පින්වොත්තතාට වාසනාව උදාවනාා ඒ නිසා පින්වත්නේ පින්වොත්දරුවනේ අපට ගොඩාක් උපකාරවෙනවා බුදුරජාණන් වහන්සේ නමක්ක කලාතුරකින් මේ ලෝකට පහළ වෙනකොට කලාතුරකින් බුදු කෙනෙක් ලෝකට පහළ වෙලා සධර්මි දේශනා කරද්දි අපි දක්ෂ වෙනව නං ඒවතුම් ධර්මයට සිීත පහදව ගන්න ආංගේ සීත පහදව ගැනීම. අපේ මේ ජීවිත සූ පත්කරවනවා. ඒවගේම අපට පරලෝ ජීවිතයේ යහපත පිණිස පවතින සුගතිගාමී ගම් නක්ෂකස් කරලා දෙනවා බුදුරජාන් වහන්සගේ සද්ධාර්මය. ඒවගේම මේ දීර්ග අතිබිශිස්ස වුණු වූ සංසාර්ගමනින් නිමාවට පත් කරවන්නා වූ ප්‍රතිපදාව ඔහට මොුණ ගැහෙනවා අපට මුණ ගැහෙනවා. එනිසා අපට ත් කලාතුරකින් මේලෝකයට බුදු කෙනෙක් පහලුනාට පස්සේ. කලාන්තරකින් ධර්මේශ්‍රවණය කරන්න කල්‍යයාන මිත්‍රයන් මුුණ ගැහුණට පස්සේ. සිත පහදවාගෙන ධර්මේශවනය කරන්න ඕනේ. සිත පහදවාගෙනම ඒ ධර්මේශ්‍රවනය කරලා මතක තියාගෙන. මඟ ජීවිතට ගලපගන්න පුළුවන් මුුණනොත්. ඒ ධර්මී පුරුදු කරලා සේලාදී ගුණ ධර්මදියුණු කරගන්න අපටත් පුළුවන් ොත්. දනදී වසේනුොත් අපට පින්කරගන්න පුළුවන් ුණොත්. මෙත් සිත පුරදු කරගෙන අනයටත් අපට උපකාර කරන්න පුළුවන් වොනොත් ධර්මාර්ගි දෙවුණ කරගන්න, ආං එතකොට අපි මේ ජීවිතයට බොහෝ පිින්කර ගත්ත වෙනවා. ඒවගේම අපි බොහෝ කුසල් දහම් දියුණු කර ගත්තා වෙනවා. ඒ කා අපට මේ ජීවිතේ. යහපත පිණසමයි පවතිෙන්නේ. පරලෝසුග තිය පිණෙසමයි පවතින්නේ. අනයිගේ යහපත පිණෙසත් මේ ධර්මාර්ගමයි උපකාර වෙන්නේ. අනයටත් පරලෝ යහපත පිණෙස පවතින්නේ මේ උතුම් ධර්ම් මාර්ගමයි. සියලු දෙනාටම චතුරාර්ය සත්‍යය ධර්මයාව බෝධ කරගෙන සසරදුකින්න්නේ දහස් වෙන්නත් උපකාර වෙන්නේ මේ උතුම් ධර්මමාර්ගයමයි. එනිසා, බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දහම අවවාදේ අපි සියලු දෙනාටත් මත්කතියාගෙන හොඳින් සිත පහදවාගෙන ජීවිතයට පුරුදු කරගෙන මෙලෝවාසනාවන්ත කරගන්න පරලොව සුගතිකාමී සම්පත් ලබන්න ඉතාමඉක්මනින් මේ උතුම් බුදුසසුනේ චතුරාර සත්‍යය ධර්මය අවබෝධ කරගෙන සංසාර්ධකින් නිදහස් වෙන්න අප සියලු දෙනාටත් මේ උදාාර දහම් කරුණු මේ උදාාර පින හේතුපකාර්වේවා. quê Сසාසා